मैं अवस्थाट संबंध उपल कुमार सोरा वटकल सोरा इवागे में हेमक सेन नायक सोरा इवागे में मात्र दिश्री के अदपवर्तन में समुलवीदी तोरागन अलग निलदारी मंडल नियोजन करना सुनील सेदर सोरा कवद अभी तक दीर्घ काल बड़क मिन्न जयंताय एतल वेदिका सीर दिन आगे सहभागल सीर दिन आगे अवसर इध पलम कोट मेतरी इश्वत विनवा मम इतना मेतरी बहु पिरीसा मीट पेर अपट सवर्ण दीप पिरीसा पलम अतावटपि मुनगेन पिरीसा विशाल पिरीसा किन्न हेब अपट सवर्ण दुन्नाट मम हितनवा अपिगेन विनायगें गुड़ा देवल अहलयति එනිසා මම හිතනවා මෙතන ඉන්න පිරිසට යම් දේශපාලන ගැටලු අදහසුත් ඇති ඒවත් අපි සැලකිලට භාජනය කරන්නේ අපි දේශපාලන ව්‍යාපාරයකට ගත්තොත් අපි අභියෝග ඒ කියන්නේ දේශපාලන සංවිධානය කිරීමේදී අපි අභියෝග දෙකක දැන් ඉන්නවා එක තමයි පහළ ජීවත් වෙන දුප්පත් ජනතාව පිට මේ පණිවිඩය ගෙනියන්නේ කොහොමද මොකද අපි සමාජ පරිවර්තනයන් පිළිබඳව විවස්ථාවේ සිදු වූ වෙනස්කම් පිළිබඳව लोके अतिवीति विनस्कमल्ट अनुरूपन पर्दी विदेश प्रतिपति सकस्करण कोहुमद गेटल कथाकर समाज कंडायन अदरेट कोहुमद दर्वट रसाव कुल दिन्नि कोहुमद लेडविलाइन दिमोपिय बलागान्नि कोहुमद नुतमीन गया कदागान्नि कोहुमद वगे प्रश्न उलट पहाल इन जन कंडायमक मुहुन दिल अपे अर महातारकिक ने देशपालन कर्ण वडा उंट इधन जीवित पवत्वाग्नियाम अभियोगित मुनदी इनसाउन पंदाहट सार्यकट तहडुदिहकट मनोहरी आहार मल्लकट तमगे मुल देशपालन मुखस्किरी अनतुराप्यम दिबिन इनसा माहित अपने वेडसटन कवश्ये ग्रामीय वशीन दुपत्कम दडबीमा करगन मेकरन देशपालने विनुवट एट अनागत याक निर्माने क्रीम सदाव देशपालन साकच्चाव के गुल्ड आतर गिनी अन्नों ना एक पानिविड्याक एक सेस्त्र कप्ट अत्यार तव सेस्त्र किन्नो उडम एगोलो आपिट मुनगे हिंदी ने एगोलो एक त्विने प्रिय संबासन वल आपी ने एगोलो आगे डिनर डांस वल आपी टच्चुएन ने आपी तेहम दींक ने निस्ता उड इता इता ने दे कुडा वेन्न पुलवा नमुत प्रबल तंत्र तमंग वेश महान सिंह उपयागत दीपल कौर गाना पोल की गा पोल की गा तो ये समाज कवि हेम मत निर्माण करमीन मम इतर मिथन इन प्रजा यम प्रमाण हेम समाज कमे कवे आमंत्रण कर खंडाय अभी अरे पहाल गमे खंडाय मम इतना अभी देशपालन यांतरा बैरगत अरे उड़ इन समाज कवेट यम मतवाद गिनी उबट विशाल कार्य बारे अतिबिनो माही ඒ පැත්ත අවධානියම් කරලා ඒ නිසා මම කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. පළමු කොටම අපි අද මේ අත්පත් වී තිබෙන ඉරණම ස්වභාවික ඉරණමක්ද අපි දීර්ඝ කාලයක් අනුගමනය කරලාද දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක්ද මම දැන් අපි කවුරුත් දන්නෝ මේ ස්වභාවික ඉරණමක ප්‍රතිඵලයක් නෙවෙයි දීර්ඝ කාලයක් අපේ රට අනුගමනය කරලාද ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ආර්ථික දේශපාලන प्रतिपत्ति प्रतिपल मुखद आर्थिक देशपालन प्रतिपत्ति अभी तपट अहुवेन अपट दनन इकट वा एट वा गेमुरा यार बुदे गिला विशीवन सीयवस तमय लोके विशाल परिवर्तने सीयवस गीय सीयवस अधिराज्यं बोट पत्नून बहुरटवा तमंगे संवर्धन आवतट अवश्य पदनमे एलुवे विशीवन सीयवस इंदिया अधिराज्यक नुवे अब वर्तमान पद वर्तमान संवर्धने पदनम विशीवन सीयवस चीन महा अधिराज्यक नुवे रटवल आक्रमण कृपराज्यक नुवे
නමුත් ඔවුන්ගේ අද මේ සංවර්ධනීය මාවත 20 වෙනි සියවසේ දකුණු කොරියාව මැලේසියාව වියට්නාම ආදී අපි ආසියානු කොටීන් කියන නේද මේ මේ රටවල් සියල්ලගේම සංවර්ධන පදනම ඇදුවේ 20 වෙනි සියවසේ අපි ගත්තු ප්‍රංශය රෝම් ඉතාලිය නේද ජර්මනිය පැත්තට ගියොත් ඒගොල්ලෝ මේ පදනම නිර්මාණය කර ඊට වඩා පැරණි සියවසේ හැබැයි මෑත කාලයේ සංවර්ධනයේ පිමු පැනපු රටවල් ගැන අපි කල්පනා කරනවා නම් ඒ පිම්මට අවශ්‍ය වෙන පදනම නිර්මාණය කරේ 20 වෙනි සියවස. අපි ආපහු හැරලා බැලුවොත් අපි 20 වෙනි සියවස අහිමි කරගත්තු ජාතිය. අපිට 20 වෙනි සියවස මිස් වෙලා තියෙනවා. ඇයි? 1947 ඉන්දියාව නිදහස ලබා ගන්නවා. 1948 අපි නිදහස ලබා ගන්නවා. ඒතොර ඉන්දියාව නිදහස ලබා ගන්නකොට ඒ නිදහස සමග බලයට පත් වුණු නේරුට තිබුණා දැක්මක්. තමන්ගේ රට කවර දිශාවකට ගෙන යන්නේ කියලා එහිටපු ජාතික ධනපති පන්තියට සැලස්මක් තිබුණා. අන්නේ ඉන්දියාවේ තමයි මන්මෝහන් සිං අගමැතිවරේ බවට පත් වෙන්නේ. ඒ ඉන්දියාවේ තමයි අබ්දුල් කලාම් ජනාධිපතිවරේ බවට පත් වෙන්නේ. ඒ ඉන්දියාවේ තමයි සම්මත කුලහීනෙයි සම්මත කාන්තාවක් අද ජනාධිපති ධුරේ හොබවන්නේ. ඒ කියන්නේ මොකද්ද? උන්ට සැලස්මක් තිබුණා බෙදිලා සුණු වෙසලා තිබුණු ජාතිය ඒකාබද්ධ කිරීම සඳහා සැලස්මක් තිබුණා. තාක්ෂණික ඉතාමත් පහළ අඩියක් තිබුණු රටක්. ඔවුන්ට සලස්මත් තිබුණා ඉන්දියාව කොහොමද කාර්මිකකරණේ රාජ්‍ය බවට පරිවර්තනය කරන්නේ. නිෂ්පාදනයේ කවර දිශාවකට වර්ධනය කරන්න ඕන කියන දැක්මක් තිබුණා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ කලාපයට අද වාහන නිෂ්පාදනය කරන්න ඉන්දියාව. මේ කලාපයට අද ඖෂධ නිෂ්පාදනය කරන්න ඉන්දියාව. මේ කලාපයට අවශ්‍ය වෙන බීජ නිෂ්පාදනය කරන්න ඉන්දියාව. මේ කලාපයට අවශ්‍ය වෙන රෙදිපිලි නිෂ්පාදනය කරන්න ඉන්දියාව. මේ කලාපේ බොහෝ රටවල් වලට චිත්‍රපට සංගීත නිර්මාණය කරන්නත් ඉන්දියාව නිෂ්පාදනය කරා. ඒ සලස්මේ ප්‍රතිඵල තමයි අද උන් හදට යන්නේ. ඒ තුන තාක්ෂණීන් විද්‍යාවෙන් නිෂ්පාදනීන් මහා කෙළපැමිණි රාජ්‍ය බවට පරිවර්තනය කරගන්න පදනම ඇදුවේ 47 නිදහස ලබා ගන්නකොට තිබුණු දැක්ම. ජපානයේ දෙවන ලෝක යුද්ධයේ නියෝජනය කරේ සතුරු පාර්ශවය. හිට්ලර් ඝාතනය වුණාටත් පස්සේ තමයි ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ දාන්නේ. මායතන මිනිස් ශිෂ්ටාචාරයේ සිද්ධ වෙච්ච දෙවැන්තම ඛේදවාචක ජපානයේ මුහුණ දෙනවා. නමුත් ඒ පරාජය තමයි ඔවුන් නැවත පිබිදීවීම සඳහා ශක්තිය නිර්මාණය කරන්නේ. වියට්නාමය ගත්තොත් අද විශාල රාජ්‍යයක් විශාල සංවර්ධනයක් කරා වේගෙන් ගමන් කරමින් තිබෙන්නේ ප්‍රංශ එක්සත් ජනපද හමුදාවන් පරාජයට පත් කළ ගන්නාලද ජාතික නැගිටීම. එනිසා මෑත කාලයේ සංවර්ධන වෙච්ච රටවල් දිහා බැලුවොත් ඔවුන්ට යම් ජාතික පිබිදීමක් තිබුණා. ඒ ජාතික පිබිදීමත් එක්ක තමන්ගේ ආර්ථික දේශපාලන දැක්ම නිර්මාණය කරා. අපිට 1948 නිදහස ලැබුණා. නිදහස ලැබෙනකොට අපේ ජාතික නායකින්ට අපේ රටේ කවර ආකාරයේ රටක් බවට ගෙන යන මාද කියන දෘෂ්ටිවාදය දැක්ම අනාගත සැලසුමක් තිබුණේ නැහැ. එකක් අපිට ජාතියේ ඒකාග්‍රතාවය කිරීම සඳහා සැලසුමක් තිබුණේ නැහැ. අපේ මුළු දේශපාලන ව්‍යාපෘතියම තිබුණේ අනේකාට එරෙහිව. අපේ ආණ්ඩුව ගොඩනැගීම තිබෙන්නේම දුබලයාට එරෙහිව ප්‍රබලයා විසින් ආණ්ඩුව ගොඩනැගීම. 2019 නම් මුස්ලිම් ජනයාට එරෙහිව 2005 නම් දෙමළ ජනයාට එරෙහිව 56 නම් දෙමළ ජනයාට එරෙහිව ඒ කියන්නේ මොකක්ද හැම වෙලාවම අපේ රටවල් ගොඩනැගුණේ පීඩාවට පත් වූ පාර්ශ්වයන්ට එරෙහිව මහා පාර්ශ්ව විසින් ආණ්ඩුව ගොඩනැගුවා ඉන්ද පළමු කොටම අපිට ජාතියේ ඒකාග්‍රතාවය පිළිබඳ සැලස්මක් තිබුණේ අද අපේ විනාශය මා හිතන ඒකේ එක ප්‍රතිඵලය අපිට ආර්ථික දැක්මක් තිබුණා අපි කවර දිශාවකට ආර්ථිකය ගෙනියන්නේ අපි හැම වෙලාවෙම අපේ නායකයන් අතීත කාමීත්වයක අපි හිර කරන්න පටන් ගත්තා. අපේ නායකයන් හැම විටම මොකද කරේ? මේ ප්‍රෞඪ ඉතිහාසයේ නැවත නැවත පුනරුච්චාරණය කරමින් ඒක මත දේශපාලනය කරන්න පටන් ගත්තා. මහින්ද රාජපක්ෂ නිදුටු ගැමුණු ලෙස, චන්ද්‍රිකා එන්න විහාර මහදේවි ලෙස, 2005 දී රනිල් වික්‍රමසිංහ මහත්මයා යෝජනා කරන්නේ පරාක්‍රමබාහු යුගය. එනේ මොකද්ද මේ? මුළු චින්තන ධාරාව දැක්මම අපි අතීත කාමීත්වයක හිර කරන්න පටන් ගත්තා. එනිසා අපේ දේශපාලකයා තමන්ගේ සංස්කෘතිය ඇඳුම් පැළඳුම් පවා අතීත කාමීත්වයට හේතු කරා. එනිසා තමයි කපිටි සූට් එක දේශපාලකයාගේ ජාතික ඇඳුම් බවට පත් වුණේ. ලෝකේ මහා පිමිපන්න 20 වසරේ අපි අතීතයේ ශ්‍රී විභූතිය නැවත නැවත විරාජමාන කරමින් නැවත නැවත පුනරුච්චාරණ කරමින් අපි දේශපාලනය කරනවා. මා කියන්නේ ඒවා කිසිවක් අමතක කරන්න කියන එක නෙවෙයි. ඒක අපේ ශිෂ්ටාචාරයේ පදනම. ඒ පදනම මත පිහිට අපි අනාගතයට සැලසුම් නිර්මාණය කරන්න ඕන තිබුණා. අපිට එහෙම සැලසුමක් තිබුණේ නැහැ. පැරණි, ගතානුගතික, ගෝත්‍රිකවාදී,
වැඩව සම්මාදී දේශපාලනයකට අපේ රට තල්ලු කරා. අද මේ දේශපාලන ධාරාවේ පතුලින් ඒක තියෙනවා. ඒක තමයි අපේ රටේ එක ජනාධිපතිවරයයි එක කුලයක ඉන්න වෙන පත් වෙලා තිබෙනවා. ඒක තියෙනවා මේ පතුලේ. ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙනකොට ප්‍රේමදාසට තමයි ඉස්සරලම ඔය HE කියන එක පටන් ගත්තේ. HE කියන්නේ His Excellency කියන එක පටන් ගත්තේ ප්‍රේමදාසට කියන්නේ. මොකද ගාම්නිසානාගර සර් කියන්නේ බෑ. HE කියන පටන් ගත්තා. දීපී විජේතුංගත් HE කියන කිලා තියෙනවා. එතන තියෙන්නේ කුලවාදී පිළිබඳ ප්‍රශ්න. සර් කියනව වෙනුවට HE කියන පටන් ගත්තා. කැබිනට් එකේ පොතක් කියවනවා. කැබිනට් එක සම්බන්ධ දෙන්නේ. මම කියන්නද? ඉතින් මේ ඉඳ අපිට මොකද උනේ? අර කුලවලින් गोत्र अधिकारी अतीत कामित्वे मुदवागण ඒ දේශපාලන අධිකාරියේ මුළුමනින්ම අතීතයේදී නැස්තා විස තමයි තමන්ගේ දේශපාලන කුළුණ ඉදි කරලා තිබෙන්නේ. ඒතර ඒක 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 දේශපාලන විතරක් නෙවෙයි ඒක ආර්ථිකයටත් බලපෑවා. ඒක දේශපාලන විතරක් පවතින්නේ නෑ. ලෝක විශාල වෙනස්කම් සිද්ධ වුණා. මාකට් එක කියන්නේ මොකක්ද? මාකට් එක කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා මාකට් එක තියෙනවා. ඒතර අතීතයේ තිබුණා මාකට් එකක් දැනුත් තියෙනවා මාකට්. මිනිස්සුන්ගේ අවශ්‍යතා ගොඩක් වෙනස් වෙන්නේ නෑ. මිනිස්සු දත් කෑවා, අදත් කන. මිනිස්සු දත් ගමන් ගියා, අදත් ගමන් යනවා. මිනිස්සු දස් ඇඳුම් පළඳුම් පාවිච්චි කරා අදත් ඇඳුම් පළඳුම් මිනිස්සුගේ අවශ්‍යතා ගොඩක් වෙනස් වෙන්නේ නේ වෙනස් වෙන්නේ මොකද්ද මිනිස්සු අවශ්‍යතා සපුරා ගන්න ආකාරය වෙනස් වෙනවා අන්නේ ආකාරයෙන් තමයි මාකට් එක හදන්නේ උදාහරණයකට ගත්තොත් ඉස්සර අපි පණිවිඩ යන පරිවියාගේ ඒතර මාකට් එකක් තියෙන ඉති පරිවින්ද නිකන් පිටු දැන් අපි sannivedana කරගන්න දුරකථන ඇමුතුම නේද සෙලියුලර් ෆෝන් එක ඒතර එදා අවශ්‍යතාවය තමයි එදා sannivedanaye එදත් අපිට sannivedana කාර්යයක් අවශ්‍ය තිබුණ මිනිස් සමාජයට අද sannivedana කාර්යයක් තිබෙනවා. ඒතකොට එදා මාකට් එක පරවියා අද මාකට් එක සෙලියුලර් ෆෝන් එක. රාජ්‍යයන් සමත් වෙන්න ඕන අලුත් අවශ්‍යතා සම්පූර්ණ කරන මාකට් එකට ප්‍රවිෂ්ඨ වෙන්න. ද සෙලියුලර් ෆෝන් එක කියන්නේ දශක නේ සියවස් ගණනක ඇත මාකට් එකක් නෙවෙයි අලුත් මාකට් එකක්. ඇතිතර රිසර්ච් කරන පර්යේෂණම් කරන විලඳපොළ ගැන තියෙන ඕනතරම් සංග්‍රහවල පළ වෙනවා මේක තමයි අනාගත විලඳපොළ කියන්නේ. අන්න එතකොට ඒ වෙලඳපොළට අපි ප්‍රවිෂ්ඨ වෙන්න ඕන. ඒක ප්‍රවිෂ්ඨ වුණා දකුණු කොරියාව. ඒගොල්ලෝ කුඩා sannivedana උපකරණ නේද කුඩා ෆෝන් එකකට පොඩි බට්ටා ෆෝන් එක මාකට් එකට ආවා. අද ෆෝන් තාක්ෂණය නේද ස්මාර්ට් ෆෝන් දක්ව වර්ධනය වෙනකොට Samsung ෆෝන් එකකට ගිනු. මාකට් එක ටච් කරන්න ඕනේ විලා. අපි අතීතී ඉන්නවා. රූපලාවන්‍ය මාකට් එකක්. ඉස්සර රූපලාවන්‍ය කහ ගානවා සුදු වඳු ගානවා संगीत संगीत विशाल मार्केट है देंगे आपे गायक गायक का मंगलों टा पास करोंने काट वात आपे गायक गावं गुड़ाक क्या नाने दे पिटर आटे सिंधु के अंदर गुड़ाक क्या ने आपे आये टे सिंधु किया आपे को एलिए मार्केट के टापे संगीत आरंगी लती नो देने ऐबे दाखुन को रियाव केपॉप संगीत रा एलिए विशाल मार्केट का कल කොරියාව ජනගහනය ඉන්නේ මිලියන 50යි. හැබැයි BTS එක ගීතයක් නරඹලා තිනවා මිලියන 1800ක්. ඒකනේ ඒගොල්ලෝ මොකද කරලා තින්නේ? සංගීතීය මාකට් එක ඇල්ලුවා. අපිට යන්න බැරුව. උන් චිත්‍රපටීය මාකට් එක ඇල්ලුවා. වෙනම චිත්‍රපටික. ඒ ලෝකෙ එහෙමයි. ලෝකයේ වෙළඳපොළ වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? ඒ ඇති වෙන වෙළඳපොළට අනුරූප වන පරිදි අපේ නිෂ්පාදන සහ සේවාවන් අපි අත්පත් කරගත යුතුයි. එහෙම අත්පත් කරගන්නේ නැත්නම් අපි ලෝකයේ ආර්ථිකයෙන් විතැන් වුණු රාජ්‍ය බවට පත් වෙනවා. අද අපි ලෝකයේ ආර්ථිකයෙන් විතැන් වෙලා 1977 දී ලෝක වෙළඳාමෙන් 0.5ක් අපිට අයිතිව තිබුණා. ලෝකෙ ඩොලර් 200ක වෙළඳාමක් සිද්ධ වුණා නම් අපි ඩොලර් එකක් ගලාගෙන ආවා. අද ලෝක වෙළඳාම අපේ පංගුව 0.0005යි. ඒ කියන්නේ ඩොලර් 2000ක වෙළඳාමක් වුණොත් අපිට එක ඩොලර් එකක් ගලාගෙන එනවා. 77 මාකට් එකේදී අපි හරි තේ රබර් පොල්
වෙන કૃතිම රබර් තිබුණ නැති කාලේ තේ වෙනුවට වෙන බීම් වර්ග හොයාගන්න නැති කාලේ තේ රබර් පොල් පොල් වලට පොල් වෙනුවට වෙන වෙන ආදේශක නිෂ්පාදන හොයාගන්න නැති කාලේ මාකට් එක තේ රබර් පොල් දැනුත් අපේ මාකට් එක තේ රබර් පොල් හැබැයි ලෝකේ දැන් ඔබ ගිහලා බලන සුපර් මාකට් එක කොච්චර වෙනස්ලා තියෙනවද ඒ නිසා අන්නේ නව වෙනස්කමට අනුරූප වන පරිදි අවශ්‍ය වෙළඳ පොළ අපි අත්පත් කරගන්න අසමත් වුණා ඒ නිසා මොකද උනේ අපිට නව දිශාවකට අපේ රට පරිවර්තනය කරන්න බැරි වුණා අන්නේ ඒකත් එක්ක බද්ධ වෙච්ච සියල්ල බිඳ වැටෙන පටන් ගත්තා ඒකට ගැලපෙන නීතියක් තමයි තියෙන්නේ මහා ප්‍රභු තන්ත්‍රය අර රජුරුව වගේ ප්‍රභු තන්ත්‍රය උඩ සිටගෙන බලය අත්පත් කරගත්තට පසුව ඒ ප්‍රභු තන්ත්‍රය කවදාවත් නීති විධානයේ ආධිපත්‍යයට අහුරු කරන්නේ නේ ඒ ප්‍රභු තන්ත්‍රය අන්නේ වාර්ය මොකද වුණා නීතිය බිඳින්න ඕන ඒ ප්‍රභු තන්ත්‍රය ආරක්ෂා වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අපිට මේක නිදහස් වුණා මේක නිදහස් නේ මේ වෙනදපොළ නිදහස්ද නේ මේ වෙනදපොළ දින කුඩා කණ්ඩායමක් අතේ මේ වෙනද ඉතාමත් කුඩා කණ්ඩායමක් අතේ මේ මාකට් එක තියෙනවා ඔබට සතුටට බඩු දාන්න පුළුවන්ද ඇමතිවරයා දන්නේ නැත්නම් ඔබට ආණ්ඩු ඉදමක් කරන් වගාවක් කරන්න පුළුවන් ඇමතිවරයා දන්නේ නැත්නම් ඒ නිසා මේ මාකට් එක නිදහස් නෑ මේ මාකට් එක කුඩා කණ්ඩායම අත්පත් කරගෙන තියෙනවා මේක නිදහස් වෙලා නෑ හැබැයි කුඩා කණ්ඩායමක් මාකට් එක අත්පත් කරගෙන ඉන්න නම් නීතිය බිඳින්න වෙනවා නීතිය සාධාරණත්වය හරහා මේ ආර්ථික කුඩා කණ්ඩායමක් අතර ගුණ කරගන්න බෑ ඒ නිසා අපි කරන්න ඕන මොකද්ද මේ ආර්ථික නිදහස් කරන්න ඇති කරන්න ඕන තමන්ගේ හැකියාව දක්ෂතාවය මත හැම කෙනාටම තමන්ගේ ආර්ථිකයට ප්‍රවිෂ්ඨ වීම සඳහා තියෙන අයිතියට අහුරු කරන්න ඕන කවුරු වර කෙනෙක් නිෂ්පාදනය කරලා සතුටට බඩු දාන්න පුළුවන් නම් එයාට දේශපාලන බැඳීමකින් තොරව සතුටට බඩු දෙමීමේ අයිතියට අහුරු කරන්න ඕන හැබැයි අද සතුටට බඩු දාන්න පුළුවන් ඇමතිවරුන්ගේ ගෝලයන් විතරයි එමුනේ විදිහ ආර්ථික නිදහස් කරන්නේ ආර්ථික නිදහස් කරණයක් දෙන්න බෑ නීතියේ ආධිපත්‍ය තහවුරු කරලා නීතියේ සාධාරණ මු ආර්ථික පැතිරෙන පටන් ගන්න. ඒ නිසා මොකද උනේ නීතිය විධානයේ ආධිපත්‍ය බිඳ වටන්න පටන් ගත්තා. මේකට අනුරූපී. ඊට අනුරූපී මොකද උනේ? මුළු රාජ්‍ය සේම පුරවලා පුරවලා කඩා වැටෙන පටන් ගත්තා. අපරාධ වලින් ගහන රාජ්‍ය බවට පත් වුණා. ලෝකේ අපකීර්ති මත රාජ්‍ය බවට පත් වුණා. ඒ නිසා අද අපි අවසන් ප්‍රතිඵලය අපි රටක් හැටියට පද්ධතියක් ලෙස වැටිලා තියෙන පද්ධතියක්. එක තැනක් නෙවෙයි. පද්ධතියම වැටිලා තියෙන්නේ. දැන් බලන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික වගකීම් අපි රටේ ජනාධිපතිවරේ. එයා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීම පිළිබඳ මූලික ආදර්ශ දෙන්නේ. හැබැයි මේ ඉන්න ජනාධිපති ඔක්කොම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා තියෙන්නේ. චන්ද්‍රිකා කුමාරතුංගට ජනාධිපති දුරින් පස්සේ දඩයක් ගැහුවා වෝටේ සෙජ්ජු ගැන නේ. ඔයාලා මතකයි. તો ජනාධිපති. එයාගේ ජනාධිපති කාලේ ගත තීන්දුවක් හේතු කොට වෙන. ඊළඟ බලයට පතුරු මහින්ද රාජපක්ෂ මහත්මේ දැන් පහුගියදා ශේෂ්ඨාධිකරණය මොකද උනේ? පහුගියදා ශේෂ්ඨාධිකරණයෙන් ආර්ථිකය කඩාවැට්ටීම වරදට වරද කරු බව උඩුණා ව්‍යවස්ථාවේ. ව්‍යවස්ථාවෙන් ජනතාවට බැඳී තිබෙන කාර්යයන් නිසි පරිදි ඉටු කිරීමේ වගකීමට ඔහු වරද කරු වුණා. ඊළඟටත් මෛත්‍රීපාල සිරිසේන මහත්මිය. ඔහු නම් හැමදාම වරද කරු වෙනවා. ඒකක් ඔයගලන්ට මතකයි පාර්ලිමේන්තු විසුරුවරලා හත් විනිසුරුව හත් දෙනෙක්ගේ මඬුල්ලක්. ඔහු පාර්ලිමේන්තු විසුරුව හැරීම නීති විරෝධී කියලා ව්‍යවස්ථා විරෝධී කියලා තීන්දුවක් දුන්නා. නැවත ඔහු පාස්තු නඩුවේදී ඔහුට පැවරී තිබෙන වගකීම නිසි පරිදි ඉටු කරන්න අසමත් වුණා කියලා ඔහුගේ වගවීම ඉටු කරේ නැහැ කියලා තීන්දුවක් ලබා දුන්නා. මේ ඊයේ තීන්දුවක් ලබා දුන්නා. ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ඔහුට නිවාසයක් ලබා ගැනීම සඳහා අනුමත කිරීම වැඩි කියලා ගේම් එලියට දානවා. ලැජ්ජ නැද්ද? ජනාධිපතිතුමාට ශේෂ්ඨාධිකරණ තීන්දුවක් දෙන ගේම් එලියට ඵලයන් කියලා. ඇදලා දානවා. මොන රටද? ගෝඨාභය රාජපක්ෂ රණණ්ඩුවෙන් වරද කරු බවට පත් වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා දැනුත් විවස්ථාව කළා ඊයේ. පොලිස් ප්‍රතිපරයා පත් කිරීම විවස්ථාව විරෝධී. මොකද වෙන්නේ? එතකොට මේක මුළු පද්ධතියම කඩා වැටුනහම නායකයාගේ සිට පහළ දක්වාම විවස්ථාව බිඳ කඩන්න සිද්ධ වී තිබෙනවා. ඒ නිසා මම කියන්නේ දැන් අපේ රටේ තියෙන්නේ අර එන පද්ධතියක් ලෙස කඩාවැටලා තියෙනවා. මේ කුඩා කුඩා ප්‍රතිසංස්කරණ වලින් මේක ඉදිරියට ගන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍ය වී තිබෙන මොකද්ද? පද්ධතියේම පරිවර්තනයක් අවශ්‍යයි. හුදු අධ්‍යාපන විතරක් වෙනසද? හුදු සෞඛ්‍ය විතරක් වෙනසද? හොඳ හුදු අපරාධ මැඩ පැවැත්වීම පිළිබඳ විසරක් වෙනසද? හුදු නීතිය විධාන ආධිපත්‍ය තහවුරු කිරීම පිළිබඳ වෙනසද? නෑ. සමස්ත පරිවර්තනයක් අද අපිට අවශ්‍යයි. උත්තරය අපි හැමදේම තියෙනවා. පද්ධතියක් ලෙස සමාජ කඩාවැටි අවසන්. මෙතනින්න කාට හරි නැගිටලා කියන්න පුළුවන් සහෝදරයා මෙන්න මේ ශේස්ත්‍රය පිළිබඳ අපිට බලාපොරොත්තුවක් තියෙනවා මේ ශේස්ත්‍රය පිළිබඳ සුභවාදී අනාගතයක් අපිට තියෙනවා ඒ ශේස්ත්‍රය ජයග්‍රහණයක් ගන්න පුළුවන්ද මොකක් කර කියන්න පුළුවන් කියන්න බෑ පද්ධතියක් වැටලා තියෙනවා ඒ නිසා මේක නැවත අපි පද්ධතියම ලෙස වෙනස් කරන්න ඕනේ පළමු කොටම අපේ රට මේ ගිලී තිබෙන අතීතකාමී නස්තාවේස හිරවිලා තියෙන දෘෂ්ටිවාදීන් ආකල්ප මතවාදීන් මේ සමාජය නිදහස් කරගන්න අපි ඉස්සරහට යන්න බෑ ඒක දේශපාලනයෙන් අපිට අපිට සාහිත්‍ය දරයන් කලාකරුවන්ට විශාල වැඩ කොටසක් අදලා තියෙනවා නව දෘෂ්ටිවාදයකට අපේ රට ගේන්න ඕන එක දෙක අපේ රට නිෂ්පා යම් කාර්මිකකරණ සහිත
නිෂ්පාදනය සහිත ආර්ථිකයකට අපේ රට පරිවර්තනය කළ යුතුමයි මෙතනින් යන්න බැලුතු හැබැයි මාකට් එක බෙදාගෙන ඉවරයි අපිට ෆෝන් හදලා මාකට් එකට යන්න පුළුවන් යන්න බෑ කාර් හදලා ෆොක්ස් වැගන් මාකට් එකට යන්න බෑ බෙදාන් ඉවරයි මාකට් එක කියන්නේ තවදුරටත් හුදකලාව පවතින මාකට් එක කියන්නේ අද බ්‍රෑන්ඩ් නේම් දෙවන්ත සන්නාම එක්ක ලෝකෙ වෙළඳපොළ අපපත් කරන් දෙන නේද මදන්නෝ දැන් මොකද්ද Apple ෆෝන් එකක් එලියට එනවා කියනකොට ඒ එලියට එනවා කියන එක ප්‍රවෘත්තිය බවට පත් වෙයි මාකට් එකක් නිර්මාණය වෙනවා තමන්ගේ ෆෝන් එකේ තමන්ට ඒ වෙලාවේ තියෙන ඔක්කොම අවශ්‍යතා තියෙනවා කතාත් කරනවා ෆොටෝත් ගන්නවා හිනත් වෙනවා නේද ඔක්කොම තියෙනවා හැබැයි අලුත් එකක් එනවා කියනකොට මාකට් එක ඒ තරම් ප්‍රබලයි ඒ ප්‍රබල මාකට් එක කොහොමද අපි සෙල්ලම් කරන්නේ ප්ලේ කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි යමු තියෙනවා ඒ නිසා අපි කැමති උනත් අකමැති උනත් සමහර මාකට් එකකට ප්‍රවිෂ්ඨ වෙන්න වෙන්නේ සමහර ලෝක සමාගම් වලට අපේ රට ආරාධනා කරලා මම හිතනවා IT මාකට් එක අපි ඉස්සරහට යන්න ඕන ඉන්දියා ත්‍රූ ඒක ඇත්ත කතාව IT මාකට් එක ඉන්දියාවේ ඩොලර් බිලියන 150යි IT මාකට් එක ඩොලර් බිලියන 150යි අපේ IT මාකට් එක ඩොලර් බිලියන 1.3යි අඩුම තරමේ අපිට ඩොලර් බිලියන 10ක 15ක මාකට් එකකට යන්න පුළුවන් හැබැයි අපිට යන්න බෑ මොකද ඒක මාකට් එක බෙදාගෙන ඉවරයි ඉතින් අපි මොකද කරන්න ඕන ඒ අදාළ සමාගම් අතර ත්‍රූ අපි යන්න සරසමක් හදන්න ඕන එහෙනම් අපි මුණ දෙන ප්‍රශ්නේ අපේ කුඩා මාකට් එකක් 138යි මේ මිලියන 22ක් ජනගහණ හිටියට දවසකට මාකට් එකට එන්නේ 138යි බඩු ගන්න බඩු විකුණන්න කොච්චර බියුටි සැලුම් තිබුණත් හાર્ඩ්වෙයාර් තිබුණත් හෝටල් තිබුණත් දවසට පාරිභෝගිකයෝ ඉන්නේ 138යි ඉන්දියාවේ මිලියන 400යි මාකට් එක ඉන්දියා මැදපන්ති විතරක් ඉන්න මිලියන 400ක මැදපන්තියක් ඉන්නවද ඉතින් අපි කොහොමද මෙතන අපි මේක සංතරණය වෙන්නේ කොහොමද ඒ නිසා අපි හිතනවා අපි ලෝකෙට ප්‍රවිෂ්ඨ වීමට නම් නව ආකෘතියෙන් ගැන අපි කල්පනා කරන්න වෙනවා ඒක අත්තරලා අපිට යන්න බෑ අපි මොනවද කිව්වත් එතෙන්ට මේක විශ්ිත කරන්න ඊළඟ ප්‍රධාන ප්‍රශ්න අපි මුහුණ දෙන බලශක්තිය පිළිබඳ ප්‍රශ්නේ අපේ කොස්ට් එක වැඩි දැන් ඔබ දන්නවා මේ ළඟදී ගුජරාත් ප්‍රාන්තයේ ගත්තොත් ගුජරාත් ප්‍රාන්තයේ විදුලිය සාමාන්‍යයෙන් තියෙන්නේ 3න් එකක් මධ්‍යම ආණ්ඩුවේ 3න් එකක් පළාත් ආණ්ඩුවේ 3න් එකක් පෞද්ගලික නිෂ්පාදනය කරන ආසන වශයෙන් 40-35 නින්දා 3න් එකක් මධ්‍යම ආණ්ඩුවේ කොටසක් තියෙනවා පළාත් ආණ්ඩුවේ කොටසක් තියෙනවා පෞද්ගලික කොටස හැබැයි ජනනය බෙදහැරීම කරන්න ගවර්න්මන්ට් එක විතරයි ඉතින් විදුලිය නිෂ්පාදනයේ පෞද්ගලික අංශය කැඳවා ගැනීම ගැන අපි සැලකිල්ලක් කරන්න ලෑස්ති හැබැයි බෙදහැරීම රජ යටි තබාගතියි හැබැයි පෞද්ගලික අංශය කැඳවලා තියෙන කොහොමද අපි ගියා අපි ගුජරාට් වලදී අපි එක ඒ විදුලිය පිළිබඳ එක ඉංජිනේරු මාත්‍යක් හම්බුණා එතුමිය කිව්වා ගිය සතියේ අපි හම්බුණාට හම්බුන සතියේ කලින් සතියේ ඒගොල්ලෝ මෙගාවොට් 700ක පවර් ප්ලාන්ට් එක බිට් කරලා දුන්නා කිව්වා ඩොලර් 7.3.4යි ඩොලර් 7.3.4 යාසන වශයෙන් අපි ටෙන්ඩර් කැඳවන්න නැතුව අදානිට දෙනවා ඩොලර් 7.7.5යි අදානිට ඉන්දියාවේවත් ටෙන්ඩර් කැඳවන්න නැතුව ගන්න බෑ අදානි ඉන්දියාවේ තනෝ ටෙන්ඩර් පොසිඩි අපේ ටෙන්ඩර් පොසිඩි නේ අප මොකද කරන්නේ නියවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හඳුනා ගන්න නැතුව ව්‍යාපෘතියයි සල්ලි ප්‍රොජෙක්ට් එකයි එක කම්පැනියක් අරගෙන එනවා ඒගොල්ලන්ට දෙනවා ඕ මේක සම්පූර්ණ අපි වෙනස් කරනවා මත තියෙන අපි ඉස්සලා හදන්න ඕන අපිට ජාතික ආර්ථික සලස්මක් හදන්න මොකද බල ශක්තිය මේ කොස්ට් එක වැඩිම එක අඩු කරන්න පුළුවන් ඔබට සාතිකද අඩුම තරමේ 140කින් ඉතා කෙටි කාලයක් ඇතුළත මේ විදුලි බල අඩු කරන්න පුළුවන් මම අද කියන්නේ 140කින් මේ විදුලි බල අඩු කළ හැකි දැන් තියෙන ගණනේ කිරින් බැලුවා 133කින් පුළුවන් අලු සංවර සලසුම් නැතුව ඉතින් මේ අපරාධ ගෙවීමක් අපි කරනවා ඉතින් ඒ බල ශක්තියේ කොස්ට් එක අපි අඩු කරගන්නේ නැතුව අපිට වර්ල් මාකට් එකට යන්න බෑ අපි නිෂ්පාදන පිරවිතා ඉයලා ළඟ බැංකු පොලිය අනුපාතික ඉයලා යාම නන්දලාල් සලසුම් කළ බැංකු පොලිය අනුපාතයේ 30-32 ගෙනිච්ච ඉතා පොඩි ඕහෙඩ් එකක් තියාගෙන තැම්පත් කරනවා පොලියට දෙනවා ඉතා කුඩා පොලිය අනුපාතයක් මේ වෙනස 2ක 3ක වෙනස මේ කරන්න බැරිද තැම්පතු 107කින් 7ට අරගෙන 22කට පොලිය දෙන එක කොහෙද අනුමත කරන්න පුළුවන් 15ක විතර ඕහෙඩ් එකක් තියෙනවා වැඩි මේක 2කට 3ට මම කියන්නේ ලොකු බැංකු ලොකු කාර්යාල ඔක්කොම තියා යන්න කියන නව සංවර්ධන බැංකුවක් අපේ රටේ ආරම්භ කරන්න ඕන නව සංවර්ධන බැංකුවක් අවශ්‍ය ලෝකේ සිංගප්පූරුව තමන්ගේ ආර්ථික ගමන සඳහා සිංගප්පූරුව ඩෙවලොප්මන්ට් බැංක හැදුවා චයිනා කුෂ්කර්මයට වෙනම සංවර්ධන බැංකුවක් තියෙනවා කුෂ්කර්ම දීවර ශේත්‍රය ඒගොල්ලකට තමයි කුෂ්කර්ම සලකන්නේ දීවර කුෂ්කර්ම වෙනම සංවර්ධන බැංකුවක් තියෙනවා ඉතාමත් අඩු පොලියකට ඔබ හිතන්න 15ට 20ට පොලියට අරගෙන මොන ව්‍යාපාරයේද ලාභ ලබන්න පුළුවන් 20ක 30ක මාජින් එකක් මොකකවත් නැ කුඩු වික්කත් දැන් කොයි 30ක මාජින් එකක් තියාගන්න පුළුවන් 30ක බැංකු පොලිය අනුපාතය මේ කරන්න බෑ ඒ නිසා අඩු සංවර්ධන බැංකුවක් අපිට ඕන මෙතන දිරි දින්න අඩු සංවර්ධන බැංකුවක් ඕන අඩු ඕහෙඩ් එකකින් විශාල කාර්ය මණ්ඩල ඇති නේද තාක්ෂණික අබද්ද කරලාද කුඩා කම්පියුටර් දෙකක් තියාගෙන කාර්ය කුඩා කාර්යාලයක් තියාගෙන සාමාන්‍ය ගමේ කිනාට ඉත අඩු සානදායි පොලියකට ණයක් දෙන ව්‍යාපෘතියක් ඕනේ නැද්ද
එවනතෝ මේ දෙවන්ත බැංකු නේද මං බැංකුවට පාස් කරනවා නෙවෙයි නමුත් විශාලයි උන්ගේ උන්ගේ මේ මේ කොස්ට් එක වැඩි නේද අපිව අඩු කරන සංවර්ධන බැංකුව ගැන සල්සුම් කරනවා ඊළඟ ඒකත් එක්ක මත පදනම් අපි ආර්ථිකයේ අනිත් තැන් ටික බලන්න ඕන මොනවද අපිට තියෙන විභවතාවයන් අපි ඔළුවේ තිබ්බට මට ආර්ථික ඉස්සරහට යන්න බෑ අපි විභවතාවයන් අපිට මොනවද තියෙන හැකියාව අපි හිතනවා ඉතාමත් වැදගත්ම බිස්නස් එක තමයි අපේ රටේ ලොකේෂන් බිස්නස් එක අපේ රටේ පිහිටීම වැදගත් මේ පිහිටීම මත ආර්ථිකයක් හදන්න පුළුවන් කොළඹ වරාය අදත් ලෝක වරාය වල අතර 25 ඒ 25 අතර චීන වරාය 8ක් විතර තියෙනවා නිකම් බැලුවොත් ලෝක රටවල් එක බැලුවොත් අපි 13 14 වගේ ඉන්න වරාය හැබැයි කුඩා රටක් ඩොලර් බිලියන 22ක බඩු ගේනවා 12ක බඩු යවනවා ඩොලර් බිලියන 36 මාකට් එක ගේන්න යවන්නේ ඉන්දියාවේ ඉන්දියාවේ ලොකුම වරාය ජවහල්ලාල් නේරු වරාය ඒක වරාය වල අතර 33 ඒගොල්ලන්ගේ ආර්ථිකයේ ඩොලර් ට්‍රිලියන ට්‍රිලියන එක බිලියන 3800යි අපේ ආර්ථිකයේ ඩොලර් බිලියන 75යි ඉන්දියා ආර්ථිකයේ ඩොලර් බිලියන 3800යි හැබැයි උන්ගේ වරාය 33 අපේ වරාය 25 ඇයි ඒකට ගැඹුරු නැව් වලට ගේන්න බෑ වැලි ගහනවා ඒ නිසා ඒගොල්ලන් මොකද වෙලා තියෙන්නේ ප්‍රතිඅපනයන මැදස්තර බවට කොළඹ වරාය පාවිච්චි කරන්නේ ඒ නිසා කොළඹ වරාය මේ වරාය මත පිහිටීමේ ආර්ථිකයට අපි යන්න ඕන විශේෂයෙන්ම ත්‍රිකුණමල වරාය අපි ඉතාමත්ම සංවර සැලසුමකට යන්න ඕන ඒ වගේම වරාය ආශ්‍රිත සේවාවන් සපයන මැදස්තර බවට ලංකාව පත් වෙනවා හොඳම මැරයින් සර්විස් එක කරන ලංකාව මැරයින් ඉන්ඩස්ට්‍රි එක අපි බැලුවා ඉස්සර මැරයින් ඉන්ඩස්ට්‍රි එකේ හිටියේ ෆ්‍රන්ස් කාරයෝ ඇමරිකන් කාරයෝ එංගලන්ත සුද්ධ තමයි ඔය නැ මොකද නැව් වල කැප්ටන් ලා රීමේ හිටියේ දැන් දැන් මරයින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ පිලිපීන යුක්‍රේන් රසියා අපිට තරඟ කරන්න පුළුවන් ශ්‍රම මාකට් එකක් එතන තියෙන දෙයක් යුක්‍රේන් රසියා අපිට සමාන ඒක පුද්ගල ආදායම තියෙන රටවක් හැබැයි ප්‍රංශ කාර්යයත් ඉංග්‍රීසි කාර්යයත් මරයින් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා අපිට යන්න අමාරුයි දැන් අපිට තරඟ කරන්න පුළුවන් මරයින් ඉන්ඩස්ට්‍රි එකෙන් අපි 4ක මාකට් එකක් අල්ලගත්තොත් අපිට ඩොලර් බිලියන 8ක ආර්ථිකයක් තියෙනවා ඒ ට්‍රේනින් කොලෙජ් පටන් ගන්න ඕන සමහර නැව් වලට ශ්‍රී ලංකා කොඩිය දාගෙන යන්න අවසර දෙන්න ඕන අපේ රට ලියාපදිංචි කරන්න ඕනේ නැව් දැන් පැනමා වලදී ලියාපදිංචි කරන්න නැව් නැව් නෑනේ පැනමාවට හැබැයි ගොඩක් නැව් පැනමා වලදී අපි ලියාපදිංචි කරමු අපි කෝට් එකක් දෙන්න කිව්වොත් 20ක් ක්‍රූ එකකින් අපිට අවශ්‍යයි නැව් ලියාපදිංචි කරන්න ඒ නිසා අපි මරයින් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක යනවා ඊළඟ නැව් වලට තාම සේවා සපයන මැදස්තන බවට ලංකාව පත් කරන්න නැව ගිලුනොත් එන්ජින් එක ප්‍රශ්නයක් આવොත් ගිනි ගත්තොත් බේර ගන්න කණ්ඩායම අපි ඉන්න ඕන මො නැව් 36000ක් යන අවුරුද්දකට අපි මූද ගාවේ නැව් 36000ක් ගමන් කරනවා එඳා හොඳම සර්විස් සෙන්ටර් එක බවට ලංකාව පත් කරන්න ඕන අන්න එතන තියෙන අපිට සේවා සහ නිෂ්පාදනයේ ආර්ථික අපිට එතන තියෙනවා. ඒකට අපි යම් සැලසුම් කිහිපයක් හදලා තියෙනවා. මේව කරන්න ආණ්ඩුවේද නෑ. ඒව කරන්න ඕන මොකද්ද? ඒ සඳහා අවශ්‍ය වෙන පෞද්ගලිකංශ දිරිදීම්, පෞද්ගලිකංශ කැඳවීම, ආයෝජනයන් කැඳවීමට අපි ප්‍රයත්න දරන්න ඕනේ තියෙනවා. ඒක රජයේ තමයි තියෙන ආර්ථික ඉලක්ක සකස් කරන්න. ඒ සම්පූර්ණ කරගැනීම සඳහා අපි පෞද්ගලිකංශ දායකත්ව ලබා ගත යුතුමයි. ආයෝජනයන්ගේ දායකත්ව ලබා ගත යුතුයි. වහන්න. සැලසුම්කට අපි හිතන සැලසුම්. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි සංචාර කර්මාන්තය. සාමාන්‍යයෙන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මැලේසියාවට එනවා මිලියන 26ක් තායිලන්තයට එනවා මිලියන 42ක් ලංකාවට 2018 වැඩිම ආවේ මිලියන 2.3යි අපිට ලක්ෂ 23ක් වෙනකොට තායිලන්තයට ලක්ෂ 400යි අපිට ලක්ෂ 23ක් වෙනකොට මැලේසියාවට ලක්ෂ 260යි මං කියන්නේ අපිට ලක්ෂ 100කට ඒක ලක්ෂ 200 ගණන් වලට පිට යන්න බෑ යන්න ඕනෙත් නෑ අපිට ඒකට අවශ්‍ය නියතතල පහසුකම් නෑ වතුර නෑ නේද ඒට අවශ්‍ය පහසුකම් ටික අපිට දෙන්න බෑ හැබැයි සංචාර කර්මාන්තී අඩුම තරමේ අපි මිලියන 4 ඉලක්කයක් ඉතින් ඉක්මනින් සම්පූර්ණ කරන්න පුළුවන් හැබැයි අපේ සංචාර කර්මාන්තයේ තියෙන අද කොතනද හෝටල් කර්මාන්තයක් මිසක් අපේ රටේ සංචාර කර්මාන්තයක් නෙවෙයි. අපේ තියෙන හෝටල් ඉන්ඩස්ට්‍රි එකක් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකක් නෙවෙයි. සංචාරකයට මොනවද තියෙන ක්‍රියාකාරකම්? හෝටලේ ඉඳලා වැල්ලේ ඉඳලා යන්නේ. ආයාවත් උත්තරයි. මම දැන් වාර්තාවත් එනවා එක හරියටම හොයලා බැලුවිනේ. ලංකාවට නැවත වතාවක් එන්නේ ආපු සංචාරකයන්ගෙන් 3%යි කියලා. මට වැරදිනම් මම ඉල්ලාස් කරා. නමුත් මට ඒක හොයලා බලන්න ඕන. ඒක දත්තයක් කෙනෙක් කිව්වා ඒක මම හොයුවිනේ. ඒ කියන්නේ නැවත වතාවකින් 3%යි කියලා. එයි ආපු කෙනෙකුට නැවත ක්‍රියාකාරකම් නැහැ. හැබැයි බැංකොක් වලට එහෙම වෙන්නේ නැහැ. සිංගප්පූරුවට එහෙම වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? සංචාරයකට ක්‍රියාකාරකම් තියෙන නිසා අපේ තියෙන හෝටල් කර්මාන්තයක් මිසක් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකක් නෙවෙයි. හරි සංචාර කර්මාන්තයක් නෙවෙයි අපි සංචාර කර්මාන්තය බවට පරිවර්තනය කරන්න ඕනේ. අපි ඒකේ අපේ තියෙන ස්වභාවික සම්පත් මත, ජෛව විවිධත්වය මත නේද? අපි දකුණු සහ නැගෙනහිර වෙරළ තීරය මත මේම තියෙන අපේ සංචාර කර්මාන්තේ ක්‍රියාකාරකම් අපි ගේන්න ඕනකම තියෙනවා. අපේ පිහිටීම සංචාර කර්මාන්තය ඊළඟ අපේ මානව සම්පත මේක තමයි වැදගත්ම අපිට විශාල ජනගහනත්වයක් තියෙනවා අපි චීනයට වඩා අපේ ජනගහනත්වය වැඩි චීනයේ වර්ග කිලෝමීටර ජීවත් වෙන 227යි අපේ 343යි ඕස්ට්‍රේලියාවේ 3යි කැනඩාවේ 11යි වර්ග කිලෝමීටර ජනගහනය අපේ 343යි අපිට වඩා බංග්ලාදේශ වැඩි නමුත් අපි යම් ජනගහනත්වයක් තිබෙනවා ඉතින් අපිට විශාල සම්පත බවට පත් වෙන මේ මානව සම්පත ඉතින් මේ මානව සම්පත දිනු කිරීම අපේ ආර්ථික ඊළඟ සරස බවට පත් කරනවා
මානව සම්පත් දිනු කරන්න නම් අධ්‍යාපනය සෞඛ්‍ය ක්‍රීඩාව ප්‍රමුඛතම කාර්ය බවට පත් කරන්න ඉත අධ්‍යාපන විශාල පරිවර්තනයක් අවශ්‍යයි අපේ මේ අධ්‍යාපන ගැන තියෙන චින්තනය අධ්‍යාපන ගැන දෙමෝපියගේ තියෙන ආකල්ප සම්පූර්ණ වැරදි අපේ අධ්‍යාපනයේ තියෙන එක රේඛීය පාරක පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා පහේ විභාග කරනවා ඕ ලෙවල් කරනවා ඒ ලෙවල් මැක්ස් සයන්ස් කරනවා එක දොස්තර කරනවා එක ඉංජිනේරුව කරනවා ඔබෙන් ඇහුවොත් ඔබගේ දරුවාගේ බලාපොරොත්තු මොකක්ද පළවෙනි පන්තියට ඇතුළු කිරීම ශිෂ්‍යත් විභාග කිරීම සාමාන්‍ය පෙළ විභාග ලියන එක ඒ නමයක් ගන්න එක සයන්ස් කරන එක මැක්ස් කරන එක දොස්තර කරන එක ඉංජිනේරුව කරන එක 320000 පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා මෙඩිකල් ෆැකල්ටිට ගන්න 1800යි දැන් අපි මුළුමනින්ම 320000ම පොළඹන කොතෙන්ද අර වැරදි අධ්‍යාපන විශාල පැතුරුණු පාරවල් ගොඩක් තියෙනවා අපේ අධ්‍යාපන මේ එක රේඛීය පාරක අපේ දරුවෝ තල්ලු කරනවා ඒනට අධ්‍යාපනයේ පැතුරුණු ශේස්ත්‍ර ගණනාවක් තියෙනවා දැන් අර අර දියණියක් කිව්ව එයා කැමති ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඉතින් අපේ කොහෙද අධ්‍යාපනයේ එහෙම ප්‍රතිෂ්ඨිත තියෙන්නේ අර මාවතේම ගිහිල්ලා 50 දිනක් ගණන් මොරටු විශ්වවිද්‍යාලයට හැබැයි මාවත අරකම තමයි හැබැයි අටේ පන්තියෙන් පස්සේ නැද්ද එයාට ෆැෂන් ඩිසයිනර් පාර අපේ ඉලෙක්ට්‍රිෂියන්ගේ පාර මොකද අපේ ඉලෙක්ට්‍රිෂියන්ගේ පාර ලොකු බාස්ට අත්වඩ අත්උදව් කිරීම ලොකු බාස් ගාව ගිහිල්ලා වයර් අල්ලලා එයා බාස් වෙනවා මොකද තියෙන පාර හැබැයි ලෝකෙ හිමනේ ඒක වෘත්තියක් ලෝකෙ දැන් ලෝකෙ මොකක් හරි ප්‍රශ්නයක් ආව එයා ක්‍රූ ක්ලබ් එක අරගෙන ඉනිමකක් දාගෙන ඔක්කොම ඇවිල්ලා වැඩේ මොකද්ද කියලා අහලා වැඩේ කරලා බිලකුත් දීලා බදුත් ගෙවලා යන්නේ අපේ පෙරවර ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් ආව ප්‍රශ්නේ කොතනද කියලා අහනවා ප්‍රශ්නේ කියන ඊළඟ ගන්න ඉනිමකක් නැද්ද කියලා ඊට පස්සේ ඉනිමකක් කොහෙනව අල්ලපු ගෙදර ගිහින් ඊළඟ ගන්න ඉනිමක අල්ලගන්න කෙනෙක් නැද්ද කියලා එයා කිසිවක් වෘත්ති මේ මට්ටමට ගෙනල්ලා නැහැ එනිසේම අවශේෂ රැකියා බවට පත් වෙලා තිබෙන රටක් පවතින මේ සෑම එකක්ම වෘත්ති මේ ලෙස අවශ්‍යයි ඒ වෘත්තින අවශ්‍ය එමෙතන රට පවතින්නේ ඒ නිසා අපි අධ්‍යාපන ධාරාව පැතුරුණු ශේස්ත්‍ර වලට අපි ගෙනියන්න ඕනකම තිබෙනවා විශේෂයෙන්ම අපි අපේ අධ්‍යාපන IT ශේස්ත්‍ර වර්ධනය කරන්න මේ මානව සම්පත මත අපිට කරන්න පුළුවන් හොඳම ආර්ථිකය තමයි IT අර්මාන්ත ඉස්සරහට ගේන්නෝ ඒ නිසා තමයි මම කිව්වේ ඉන්දියාවේ ගිය අවුරුද්දේ ආර්ථිකය $12 billion 150යි අපේ මුළු ආර්ථිකෙම $12 billion 75යි ඉන්දියාවේ IT ආර්ථිකය විතරක් $12 billion 150යි 2021 සෞදි අරාබියා ලෝකෙට තෙල් යවලා තියෙන්නේ $12 billion 113ක ඉන්දියාව ලෝකෙට IT යවලා තියෙනවා $12 billion 133ක ද තෙල් වලට වඩා වටින්නේ නොලෙජ් තෙල් වලට වඩා වැටුනේ තන සෞදි අරාබියා ලෝකේ ප්‍රධාන තෙල් අපනයන කර රටවල් පහෙන් එකක් හැබැයි තෙල් යවලා තියෙන $12 billion 113ක හැබැයි ඉන්දියාව IT ම කර්මාන්ත වහන් තියෙන $12 billion 133ක ද කොතනද ආර්ථිකයේදී IT ඉන්දියාව අපි අධ්‍යයනය කරොත් 1980 අගභාගයේ තමයි ඒගොල්ලෝ IT කර්මාන්තයට ප්‍රවිෂ්ඨ වෙන්නේ 3G 4G 5G මුකුත් නැති කාලේ ටවර් එකක් ගහනවා ඒක වටේ කිලෝමීටර 2ක වගේ කර්ව් එක සිග්නල් තියෙනවා එතන යුනිවර්සිටි එකක් දානවා එතන IT සිටි එකක් දානවා ඒකල තමයි IT කර්මාන්තයට 80 අගභාගයේ ප්‍රවිෂ්ඨ වුණා අද Google එකේ ප්‍රධාන විදායක නිලධාරියා ඉන්දියානුවේ ලෝකේ ප්‍රධාන IT කර්මාන්තවල උඩින්ම ඉන්නේ ඉන්දියානුව අපි තාක්ෂණ වේදේ කියන විෂය මම කියන උසස් පෙළට ඇතුළත් කරේ 2008 දී කිව්වේ 8 හරි 7 හරි ඔය කාලේ අපි නූතන දැනුම කැඳව ගන්න අසමත් වුණා එනිසා අපි හිතනවා IT කර්මාන්තයෙන් අපිට ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා. ඒක ඊළඟ විශේෂයෙන් ගත්තොත් ජාත්‍යන්තර සබත්තාරි වැදගත් වෙයි. මොකද ලෝකයේ බල අරගලය කියනවා අපි ලෝකයේ බල අරගලයක යෙදෙන අය නෙවෙයි. ඉන්දියාව, චීනය, රුසියාව, ඇමරිකන් එක්සත් ජනපදයේ නේද ලෝකයේ බල ගැටුමක ඉන්නවා අපි. අපි බල ලෝකයේ බල ගැටුමක නෑ. හැබැයි අපි දන්නවා අපි අසල්වැසිය ඉන්දියාව ලෝකයේ බල ගැටුමක පාර්ශ්වකරුවෙයි. කල්පනා කරන්න ඕන අපි එක්ක. අද යුක්‍රේනයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂකම් ගෙනත් දීලා තියෙනවා. බටහිරට මොනතරම් ප්‍රමාණයකට යුක්‍රේනයේ ගිල ගත්තාද ඒ ගිලගත්තු ප්‍රමාණයට රුසියාවෙන් යුක්‍රේනයට අද ප්‍රහාර එල්ලෙමින් තිබෙනවා අපි අත්දකින් ගන්න ඕනේ ඒ නිසා අපිට ශක්තිමත් ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් අපිට අවශ්‍ය මේ රට ඉස්සරහට ගෙනියන්න අපේ රට ගොඩනැගුණු ශිෂ්ටාචාරය ඒක අමතක කරලා අපිට ආර්ථිකය ගෙනියන්න බෑ අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැගුණේ කොහොමද අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැගුණේ වාර කර්මාන්ත වාර ශිෂ්ටාචාරයක් අපිට තියෙන්නේ අපේ පළමු ජනපද ඇති වෙන්නේ කොහෙද නේද මල්ලතු ඇසබර අනුරාධ ග්‍රාම කලාවේ අසබඩ විජිත ග්‍රාම අපි රජවරු මනින්නේ නේද පළවෙනි වැව මොකද්ද වසබ බසක් කුල වැවෙන් පටන් ගත්ත වාරි කර්මාන්තය ගැන තමයි ඉතිහාස මනින්නේ ඒ නිසා මම හිතනවා අපිට අපේ රටේ ශිෂ්ටාචාරය අත්තරපු ආර්ථික ගමනකුත් නැහැ ජර්මනිය කාර්මිකකරණය යනකොට ජර්මනි ශිෂ්ටාචාරයම කාර්මිකකරණයකට අවශ්‍ය පදනම නිර්මාණය කරේ පතල් කර්මාන්තය අපි කුසි කර්මාන්තය අපිට අත්තරින්න බෑ අපේ ග්‍රාමීය ජනතාව විශාල ප්‍රමාණයක් තමගේ ආර්ථිකයේ ප්‍රධාන ප්‍රභවය බවට පත් කරගෙන ඉන්නේ කුසි කර්මාන්තය එසමයේ කුරුකර කුස්කර්මාන්තේ තාක්ෂණය එකතු කිරීම මේ කුස්කර්මාන්තේ මාකට් එකක් හදන එක ඒකේ වැලියු ඇඩිෂන් පැත්තට අපි ගමන් කරමින් කුස්කර්මාන්තේ ගොවි ජනතාවගේ ජීවිතේ පවත්වාගෙන යන්නට සරලන ආදාය මාර්ග සහිත වෘත්තියක් බවට ශේස්ත්‍ර බවට පත් කළ යුතු ඒ සඳහා විශාල පරිශන ගණනාවක් අපිට කරන්න තියෙනවා කර පරිශන ගණනාවක් තිබෙනවා මේ පරිවර්තන ඇති කළ යුතු එනිසා මා යෝජනා කරන්නේ අප යෝජනා කරන්නේ
හුදු ආණ්ඩු පරිවර්තනය හුදු නායකයන්ගේ වෙනස් කිරීමක් නෙවෙයි හුදු පක්ෂවල වෙනස් කිරීමක් නෙවෙයි අදට අපට අවශ්‍ය වී තිබෙන්නේ යුගයක පරිවර්තනය යුගයක වෙනසක් මේ වැරදි ආදිකල්පිත පැරණි ගෝත්‍රිකවාදී නේද වැඩව සම්මාදී ප්‍රභු දූෂිත ප්‍රභු තාන්ත්‍රයක් විසින් අපේ රටේ සමාජයත් හිරගරගෙන තිබෙන මේ අතීත කාමීත්වයේ මුදවාගෙන නූතන ශ්‍රී ලංකාව බවට පරිවර්තනය කිරීම සඳහා අධ්‍යාපනයේ නේද සමාජ ආකල්පවල කාර්මිකකරණී දේශපාලනී නීතියේ සෑම පැත්තකම වෙනසක් සිදු වී තිබේ. ඒ නිසා තමයි අපි එක නව යුගයක් නව පුනරුදේ යුගයක් අපිට අවශ්‍යයි. ලෝකේ බොහෝ රටවල් මේ පුනරුදේ යුගය 20 වෙනි සියවසේ සම්පූර්ණ කරගත්තා. අපිට 20 වෙනි සියවසේ පුනරුදේට පාර හදාගන්න බැරි වුණා. අපි 20 වෙනි සියවස මිස් කරගත්තා. 20 වෙනි සියවස අත්තර ගත්තා. මේ පාලකයන් අපේ රට කරපු අපරාධවලට වඩා වැඩි නොකර ඉඳලා සිදු වී තිබෙන අපරාධ. ඒ වෙලාවේ ඒක නොකරපු එකේ වැරද්ද. IT අධ්‍යාපනයේ ඒ වෙලාවේ අත්පත් කරගන්න අසමත් වීමේ වැරද්ද. මාකට් එකට ඒ වෙලාවේ ප්‍රවිෂ්ඨ වීම සඳහා තියෙන අවස්ථාව අත්හැරීම. ඒවම ඒව කොතරකොත් මැනින්නේ නේ. ඒවා මනින්න බෑනේ. දැන් නොකර සිටින දේවල් අපි බැලුවොත් ලෝකෙ මා එකයි කිව්වේ දකුණු කොරියාව. තමන්ගේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. ඩොලර් බිලියන 685යි. අවුරුදු 20කට කලින් අපිට යටින් ඩොලර් බිලියන 685යි අපනයන ආදායම. අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. අපිට ගෙවා ගන්න බෑ කියන ණය ප්‍රමාණය කොච්චරද? විදේශී ණය. ගෙවා ගන්න බෑ කියක ණයෙන් අඬන ගෙවා ගන්න බෑ කියලා පොලු තියෙන අපේ මුළු ණය ප්‍රමාණය 2022 දෙසැම්බර් 30ට අපේ විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41යි. කියන්න එපා කොහෙවත්. අපිට මේ ඩොලර් බිලියන 41ක් ගෙවා ගන්න බෑ කියලා. ඒක ණයක් නෙමෙයි. ඒක ණයක් වෙන්නේ කොහොමද? ඇමරිකා නෙක්ස්ට් ජනපද ගිය අවුරුද්දේ R&D වලට තමගේ බජට් එක ඩොලර් බිලියන 623යි. දකුණු කොරියාවේ ආපනයන ආදායම දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. වියට්නාමේ 2023 අවුරුද්දේ විතරක් ඍජු ආයෝජන ඩොලර් බිලියන 23යි. අපේ 78 ඉඳන් 2022 දක්වා අවුරුදු 40ම ඍජු ආයෝජන කීයද? 44කම ඍජු ආයෝජන කීයද? ඩොලර් බිලියන 22යි. දැන් කියනවා මේක විවෘත කරා ගේනවා ආයෝජන වලට පරිස්සම් බොරුද? ඩොලර් බිලියන 22යි මුළු අවුරුදු 44කම. වියට්නාමේ ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 23යි. කොරියාවේ අප මගේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. අපිට ගෙවා ගන්න බෑ කියලා කිඳිරි ගන්න ණය ඩොලර් බිලියන 41යි. ඒක ණයක්ද? අපිට ණය ගෙවා ගන්න බෑ කියලා කිමු ගාන කියන්නේ කොහොමද? ද කවුරු හරි සුද්දෙක් හම්බුණා අපිට ණය ගෙවා ගන්න බෑ. ගාන නම් කියන්න එපා. මේක සොච්චන් ණයක්. හැබැයි මේ ණය බරක් උනේ මොකක් නිසාද? අපේ ආර්ථිකයේ තරමට තමයි මේ ණය අපිට බර වෙලා තියෙන්නේ. නැත්තම් ඩොලර් බිලියන 41ක් කියන්නේ ණයක් නෙවෙයි. ඒක අපිට ණයක් වෙලා තියෙන්නේ අපේ ආර්ථිකය ඉතාමත් කුඩා නිසා. අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් නිසා තමයි අපිට මේක ණය බිලියන 41ක බරක් උනේ. නැත්තම් 41ක් කියන්නේ බරක් ණයක් නෙවෙයි. ඒ නිසා මම කියන්නේ අපි නැවත අපේ ආර්ථිකේ නව මේ හිර වෙලා තියෙන නැත්නම් මේක අකුලලා හිර කරලා තියෙන්නේ. ඉතා කුඩා කණ්ඩායමකට ආර්ථිකේ සංකෝචනය කරලා තියෙන්නේ. ආර්ථිකේ ප්‍රසාරණය වෙලා නැහැ. ආර්ථිකේ පැතිරිලා නැහැ. ආර්ථිකේ හැම කෙනාටම තමන්ගේ හැකියාව දක්ෂතාවය යන ප්‍රතිෂ්ඨ වීම සඳහා අයිතියක් නැහැ. ඉතා කුඩා කණ්ඩායමකට මේ ආර්ථිකේ සංකේන්ද්‍ර කරගෙන තියෙන. හෝටල් කරන්නේ තේගොල්ලෝ, පතල් හරන්නේ තේගොල්ලෝ, වී බින දී ගන්නේ තේගොල්ලෝ, මෝල් කරන්නේ තේගොල්ලෝ. මේක ඉපදෙන්නේ. ලෝකෙ මෙහෙම ව්‍යාපාරිකයෝ නැහැ. හාල් කොටන්නේ තේයා. වී මිල දී ගන්නෙත් එයා. හාල් මිල තීරණය කරන්නෙත් එයා. හෝටල් කරන්නෙත් එයා. එළහැර පැත්තේ පතල් කපන්නෙත් එයා. ආර්ථිකයද මේ? එහෙම තියෙනවද ආර්ථික? මේ මම කියන්න හදන්නේ මේ කුඩා කණ්ඩායමක් අතරේ අපි ආර්ථිකය හිර කරගෙන තියෙනවා. ඒ නිසා ආර්ථික සක්‍රීයතාවය රටේ මිනිසුන්ගේ තියෙන සක්‍රීයතාවය ආර්ථිකේ උරා ගන්නෙ නෑ. ආර්ථිකේ උරා ගන්න බෑ. ඇයි? අවස්ථා නිර්මාණය වෙන්නේ නේ. ඒ නිසා ආර්ථිකේ ලිහිල්කරණයක් ඕන. මේ හිර කරගෙන තියෙන ආර්ථික ලීලකරණය කරනවා හැම කෙනාටම තමගේ සක්‍රීයතාවය යන ආර්ථිකයට ප්‍රවිෂ්ඨ වෙන්න අවස්ථාව හදනවා. ආණ්ඩුව ජාතික ආර්ථික සලස්මක් හදනවා. අපි ලැබෙන මැතිවරණදී නව පස් අවුරුදු සලස්මක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ අවුරුදු පහ අපි සම්පූර්ණ කරන වැඩ කොටස. ඒත් අපි දන්නවා අපිට පැවරණ වැඩ කොටස මොකද්ද කියලා. අපි මේ වැඩ කොටස ඉදිරි කිරීම තමයි අපේ වගකීම. මම ඔබට උදාහරණයකට කියනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් ප්‍රතිසංස්කරණයට භාජනය කළ යුතු රජයේ මූලික ලෙස මැදිහත් වූ ආයතන කීපයක් තියෙනවා. භාණ්ඩාගාරයේ පැත්ත හිතුවොත් රේගුව දේශීය ආදායම් ඉමිග්‍රේෂන් ආගමන විගණමන සාසුරාබද මේ හතර මේ ප්‍රභවන්තම ආණ්ඩු ආදායමින් රජයේ ප්‍රධාන වගකීම් බවට පත් වෙනවා මොකද්ද මේ හතර කාර්යක්ෂම කරන එක ඒකේ නීති වෙනස් කරන එක ඒක ඇතුළත වෙන වංචා දූෂණ කඩාවැටීම් තියෙනවා වෙනස් කිරීම ප්‍රමුඛම කරගන්න ඕන
අවශ්‍ය නම් ගිහිල්ලා නේද අවුරුද්දකට ඉතර ගම සමග පිළිසඳර කරමු ගම සමග පිළිසඳර මොකද ඒක ජන එයාගේ වැඩක් නෙමෙයි ඒක ග්‍රාමසේක මහත්තයාගේ වැඩක් ඒක ජනාධිපතිවරයාගේ වැඩක් මේ මූලික ආර්ථික ප්‍රබවයන් හතර පරිවර්තනයකට භාජනය කරන්න නැතුව අපේ භාණ්ඩාගාරයේ ධනය ගලාගෙන ඉන්නේ ඒක ප්‍රධානද ඊළඟ ප්‍රධාන ආර්ථික සහ සේවා මධ්‍යස්ථම් දෙකක් තියෙනවා වරාය සීබි විදුලි බල මණ්ඩලය නේද ඊළඟ පෙට්‍රෝලියම් රේල්වේ වෝටර් බෝඩ් ප්‍රවාහන අනිත් කොටස මේ හය එයා තමයි වේගවත්ම ගේන්නුනේ මොකද විදුලි බල මණ්ඩලයේ ඇති වී තිබෙන මේ කඩාවැට මුළු ආර්ථිකයම බලපානවා පෙට්‍රෝලියම් එකේ මේ ඇති වී තිබෙන කඩාවැට මුළු ආර්ථිකයම බලපානවා අපි වරාය ගැන ලොකු ආර්ථික සලස්මක් හදලා තිබෙනවනේ ඒ වරාය මෙහෙම මුළු ආර්ථිකයත් එක්කම ගැටගැහිලා තිබෙනවා ප්‍රවාහන පද්ධතිය අත්‍යවශ්‍යව බෝඩ පත්‍ර විශාල ශ්‍රමය කාලය නාස්ති වෙන තැන බෝඩ පත්‍ර දෙන ප්‍රවාහනයි වෝටර් බෝඩ් එක ජනතාවගේ මූලික සැපයීම ජලය පිරිසුදු ලබා දීම වගකීමක් තියෙනවා. සම මේ ආයතන 11 තමයි අපි ප්‍රධාන වශයෙන් සැලකිලි භාජනය කරන්නේ. ඉඩම් කාර්යාලය අවුරුද්ද දෙකක් ওই විදිහෙම තිබ්බාවයි. පච්චිරි ඒවා පස්සේ බලමු. මම කියන්නේ ආරම්භයක් ලෙස හරිම මරම ස්ථාන හොයාගෙන. ඒ මරම ස්ථාන වේගයෙන් පරිවර්තන කිරීම සඳහා තමයි අපි ඉලක්කය හදන්නේ. එහෙම නැතුව ජනාධිපතිවරයෙක් යා යුතු නැහැ. ගමේ ඉස්කෝලේ පිට්ටනියක් තියෙනවද පුස්තකාලයක් තියෙනවද කියලා අහන්න. ඒක report එකේ තියෙනවා. අපේ රටේ ඉසුරුපායට ගියොත් ඉසුරුපායේ තියෙන ඉස්කෝල පිට්ටනියේ තියෙන ඉස්කෝල කොහෙද මොන දිස්ත්‍රික්කේද කොයි ඉස්කෝලේද පුස්තකාලන්ත ඉස්කෝල මොනවද කොයි දිස්ත්‍රික්කේද කොයි ඉස්කෝලේද මේ ඔක්කොම තියෙන reports එක. ඉතින් මිනිස්සු නිලධාරීන් ඔක්කොම එකතුලා සතියක් විතර නේද අහනවා පුස්තකාලයක් තියෙනවද කියලා පොත් තියෙනවා. මේවා තමයි අපි අර සඳර්ශනවල අතීත කාමිත්වේ අර තියෙන රජුරුව ගමට එනවා ගැමියාගේ සුවදුක අහනවා කියලා අර තියෙන අතීතගත කතා ඕවා තමයි මේ තියෙන්නේ. රාජ්‍ය ਵਿਚාරේ මේවා තමයි මේ තියෙන්නේ. මේකෙ මුදවන්නුනේ මේ මම කියන මේ පොලිටිකල් කල්චර් එක වැරදි. මේ මම තව උදාහරණයක් එනවා. අර නිලධාරීන් ගොඩක් ගණන්ලා මේ දැන් මම දැක්ක වෘත්තීය සමිතිත් එක්ක කතා කරන නිමල් සිරිපාල මීඩියා තියාගෙන මොන විකාරයක්ද? එහෙම සංස්කෘතියක් ඕනද අපිට? අදාළ නිලධාරීන් එක සාකච්ඡා කරලා තීන්දුවක් මාධ්‍ය වලට කිව්වට කමක් නැද්ද? එයාට ඕන නම් කට් එකක් දාගන්න. හැබැයි මාධ්‍යත් ගෙනල්ලා නිලධාරීනුත් ගෙනල්ලා නේද? ඉතින් සාකච්ඡා කරනවා. මේ මීඩියා ෂෝ කියලා දැනින්නේ නැද්ද? දැන් මේක නිකන් වා මේක නිකන් ෆැෂන් එකක් බවට පත් වෙලා තියෙන ෆැෂන් එකක්ද? ජනාධිපතිවරයා නිලධාරීන් ගෙන නිලධාරීන්ට පණිනවා. ඒක දැන් ෆැෂන් එක මීඩියා වල. අපිට උගලන්ට වගකීමෙන් කියනවා නිලධාරීන් එක කරන කිසිදු සාකච්ඡාවක් මාධ්‍ය ඉදිරිපිට කරන්නේ නැත. මොකද මේ නිලධාරීන් හිට ගිහිලා වගකීම් බාර ගන්නවා. හිට ගිහිලා වැඩ කරන්න ඕන. මෙතන හිටවලා තියලා මට මතකයි ගෝඨාභය එක නිලධාරෙක් නැගිටවල ඇරියා. දැන් හොයාගෙන ඉන්න කිව්වා. ඔව් එයාගේ කාර්යාලයට මුරකාරය කටවගෙන ඉනාන ලොක්කට. මම කියන ඔහොම රාජ්‍ය ආයතන මේ වන්ට පුළුවන්. නේද මේ මම කියන මේ දේශපාලන ගතික ගතානුගතක ලක්ෂ වලින් අපි රාජ්‍ය සේ මුදව ගන්නවා. සිංගප්පූරුව ජනාධිපතිතුමා මෑතකදී කිව්වා. එයා සිංගප්පූරුව කරේ යා විශ්වාසතරම වත්කම් දෙකක් කිව්වා. සම්පත් නැනේ මුකුත්. එයා කෝ සිංගප්පූරුවේ තියෙන ප්‍රධානම වත්කම් දෙක එක සිංගප්පූරුව එක්රස් කරගෙන තියෙන විදේශ සංචිත දෙක සිංගප්පූරුව සතුව තියෙන රාජ්‍ය සේවය. ඒක තමයි සිංගප්පූරුවේ වත්කම් දෙක කිව්වා. ඒගොල්ලන්ට මැණික් නෑ. හරිද ගල් ලඟුරු නෑ. රත්තරන් නිදි නෑ. හැබැයි යා කිව්වා මට තියෙන සම්පත් දෙක තමයි එකක් අපි ආර්ථික උකහාගෙන තියෙන විදේශ සංචිත දෙක අපි ගොඩනගලා තියෙන රාජ්‍ය සේවී. ඒක තමයි සම්පත. අපේ රටේ බිඳ වැටුණු රාජ්‍ය සේවක මේක යලි ප්‍රතිසංස්කරණ කරනවා. ඒ නිසා මම මේ නැවත තනින් තන අරගෙන මම කියන උත්සාහ කරන්නේ වෙන මොකුත් නෙවෙයි. පද්ධතියක් ලෙස කඩා වැටලා දෙනවා. පද්ධතියක් ලෙස පරිවර්තනයක් ඕන. ඉතින් අපේ කතාව කරන මහත්මයා කිව්වා ඔබලා කරේ පුරවැසියන් විශ්වාසයට බලලා තියෙන එක විඳින්න එපා කියලා. ඔව්. අපේ රටේ බොහෝ ජනතාවක් කොච්චර කාලයක් මොනතරම් දේශපාලන ව්‍යාපාරත් එක්ක සම්බන්ධ වෙලා හිටියද? හරි අහිංසක ප්‍රාර්ථනයක් එක්ක මා දන්නව ගොඩක් අය ඉතා කුඩා කණ්ඩායමකට තමන්ට පෞද්ගලික යමක් ලබා ගැනීම අරමුණේ. හැබැයි බහුතර පිරිසක් සම්බන්ධ වෙලා තිබුණේ තමන්ට පෞද්ගලික යමක් ලබා ගැනීම නෙවෙයි සමාජයටත් රටටත් යහපතක් කරાવી කියලා. විශාල බලාපොරොත්තුවක්. මා දන්නව ලංකාවේ දේශපාලනේ මේ හැරවුම් අවස්ථා දෙකක් ආවා අපේ රටේ දේශපාලන. එක චන්ද්‍රිකා කෙරෙහි අර අවුරුදු 17 කට නේද සාපලත් පාලනය කියලා හඳුන්වා දීලා විශාල ජනතාවක් විශ්වාස කරා චන්ද්‍රිකා මේ වැඩේ පරිවර්තනය කරයි කියලා. ඊළඟ මේ අවස්ථාව ආවේ ගෝඨාභය. අනිත් ඒවා නිකන් සාමාන්‍ය ආණ්ඩු වෙනවා යනවා එහෙම. හැබැයි අපේ රටේ සංදි මෑත කාලේ අපි දන්න ඉතිහාසී මෑත කාලේ ප්‍රධාන ජනතාවගේ බලාපොරොත්තු සහිත නැගටිව් සහිත ආණ්ඩු දෙක චන්ද්‍රිකාට ලැබුණු ජනවරමත් ගෝඨාභය ලැබුණු ජනවරමත්. චන්ද්‍රිකාට ලැබුණු ජනවරමට වඩා ගෝඨාභයගේ ජනවරමේ සංවිතිය වෙනස්. එතෙක් දේශපාලන කරපු නැතේ දේශපාලන කරා. එතෙක් දේශපාලන වේදිකාවට ගොඩ නොවැදුණු අය දේශපාලනට ගොඩ වැදුණා. ඒ නිසා යහපත් අරමුණකින් ආව හැබැයි මොකද උනේ අවුරුද්දක් දෙකක් යනකොට තමන්ගේ ඇස් ඉදිරි පිට තමන්ගේ බලාපොරොත්තු බිඳවට්ටන්න පටන් ගත්තා. එනිසා පොඩි කාලයක් නෙවෙයි දීර්ඝ කාලයක් විශාල යහපත් බලාපොරොත්තු සහිත ආණ්ඩුව හැදුවා. ඒ ආණ්ඩු ඉදිරි පිට ඒ ජනතාවගේ බලාපොරොත්තු ඇස් ඉදිරි පිට බිඳවැට්ටුවා. පව් අසරණයි.
किसी युक्ति ऐतिहान बलापुर विशाल गया युक्ति सागत जनता आराधना එක ලස්සන වාක්‍යයක් කිව්වා බිඳ වැටුණු රාජ්‍ය සේවයක් පවතින බව හඳුනාගෙන සිටීම ගැන මම පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා බිඳ වැටුණු රාජ්‍ය සේවය ඇතුලේ මහ බැංකු වාර්තාව අනුව 14 ලක්ෂයක් රජයේ සේවකයෝ ඉන්නවා මේ 14 ලක්ෂය හෙට දවසේ මේ රටේ නවමු වෙනසක් කරන ක්‍රමයක් ඇති කරන ආණ්ඩුවක් හදන අංග කුමාර දිසානායක සහෝදරයා නියත ජනාධිපතිවරයා යකතේ වන ආණ්ඩුවක හදන කොට 14 ලක්ෂයක් රජයේ සේවක උදාරදයක් ඇති කියලා මම හිතනවා ඔබතුමාට ඒක තක්සේරු කරලා ඇති කියලා. මේ මොහොතේ ඉන්නේ 211,000ක් විවිධ ආණ්ඩු විසින් පදවාගත් උපාධිධාරී ස්කීම් වලින් ගත්ත රජයේ සේවක ඉන්නවා. බැසිල් රාජපක්ෂේ ගැටේ බෙදන්න ගත්ත රජයේ සේවක 211,000ක් ඉන්නවා. මම අහන්නේ කෙලින් මම හොයාගෙන ගිහින් එකතැනවත් මට අහුුනේ නැහැ. මම කැමති මේ 211,000 නෙවෙයි 14 ලක්ෂයේ කොහොමද ඔබේ ආණ්ඩුවක් යටතේ වැඩක් ගත හැකි කලමනාකරණය කරන්නේ මේක විශේෂයෙන් මම කැමති දැනගන්න කොහොමද ඒක නම් කියන්නේ මේක අපිට අපේ රාජ්‍ය සේවය සේවේ නෙවි ලොකු ඒ සේවය ලබා දීම සඳහා හදලා තියෙන යාන්ත්‍රණය තමයි ලොකු පිරිස තමයි ලොකු ලොකු කොහෙද කියලා බලමු කොහෙද ලොකු විශ්වවිද්‍යාලවල ගත්තොත් समहार विश्वविद्यालय आचार्य अध्ययन कार्य मंडली वा अनाध्ययन कार्य मंडली वेडी अध्ययन कार्य मंडली बंदवागो नि फस्ट क्लास का सेकंड अपर का कोल एक एमती दे अब अनाध्ययन कार्य मंडली दूर एमती एनिसा एक विशाल विलाती है एनिसा अपे मे राज्य से विशाल उड़ने वे पतुड़ी एनिसा तम दान उदीट हाईवे की मतरी दंग हम मतरी दंग कोलंब वरायट बस पहाकिन मतरे एमतीस कुलियापिटी दंग इसपायट उदय बस देखा अद्यापन कुलियापिटी इटपुनीस रत्नपुर दंग फोरीन ब्यूरो बस एक्कीन विदेश सेवा नियुक्ति कार्यांश से बार अमात्यवर या रत्नपुर इटपुनीस मे राज्य से मुल मुलिम देश पालन करना पलवीन का इहल काडरे के अवश्य पुरापा हेर नैवत बंदवा राज्य से अभी हेम तामरसीन अपगे रश्मि सहभागट रजे रखियावक लागे सुसुमक पलवीणी एक इलाक मित्र लक्ष दहात्र कि दहात्र दहात्र काड रखती दहात्र नमू चल के बरा सहित कंडा कि अभी बल कंडा मुकद करम अयंकर बे अयंकर बेरी एक कोई पक्ष कोई काले गमती अद ये पौल यपी ये आदाय දරුවට උගන්වන්නේ කින් අම්මට බෙහෙත්තරම් දෙන්නේ කින් ඒගොලු ආහාර පාන ටික සපයගන්නේ කින් ඉතින් අපිට අයිතියක් නැහැ රස්සාවක් කරමින් ඉන්න කෙනා ඉවත් කරන්න අයිතියක් නැහැ හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕන තව එළියේ ආර්ථික අවස්ථා අපිට හදන්න පුළුවන් නම් මෙන්න මේක එළියේ ආර්ථික අවස්ථා වලට අපි තල්ලු කරන්න අපේ සලස්මක් තියෙනවා ඒක අපි සංචාර කර්මාන්තේ කොතනද අපිට අවස්ථා නිර්මාණ වෙන්නේ මං කිව්වේ මරා ඉන්න එකේ කොතනද අපිට අවස්ථා නිර්මාණ ඒ අවස්ථා වලට මේක තල්ලු කරනව හැරුණකොට
මමිතන්න එකපාර අපිට එළියට දාන්න බෑ. ඒ නිසා අපි ඒක සැලකිට බාරයි. ඇත්තටම මේ රස්සා පටලගෙන තියෙන දැන් අපි මම ඈතකදී මාලදිවයිනේ ගියා. මාලදිවයිනේ යනකොට මාලදිවයිනේ ලංකාවේ 14000ක් වැඩ කරන මාලදිවයිනේ. මම ඇහුවා අපි දන්න අයගෙන් මේ එක්කෙනෙක් අර මාලදිවයිනේ ආණ්ඩුව වැඩ කරනවා. ගෝජන සේවයකේ නැත්තම් දීවර අමාත්‍යංශේ කවුරුවත් ආණ්ඩුව රස්සා කරන්නේ. 14 රස්සා කරන්න මොකද? ආර්ථිකයි. එක්ක සංචාර කර්මාන්තේ ආර්ථික දෙකයි තියෙන්නේ. සංචාරකයි දීවරයි. ත්‍රේගොල රස්සා කරන්නේ 14000 රස්සා කරන්නේ කොහෙද? ආර්ථිකයේ. හැබැයි අපේ රස්සා කරන්නේ ගෝජන සේවයකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඩම් කන්තෝරුවි පුරවල. එනිසා ඇත්තටම අපේ රැකියා ප්‍රශ්න විසඳිය හැකි වන්නේ අපි එළියේ ආර්ථිකයක් ගොඩනගලා ආර්ථික සරල නැහැ හොඳයි මං කියන්නේ. අවුරුදු 103ක් වෙන රැකියා මාකට 103ක් වෙන අවුරුද්දට ආසන ලක්ෂ 3ක් ටිකක් වැඩි 103ක් කිව්වොත් අවුරුදු 5කට 115. ඉතින් මේ රාජ්‍ය සේවයට 115 උරා ගන්නත් බෑ. දැන් තියෙන මේ පෞද්ගලික අංශනේ 115 උරා ගන්නත් බෑ. දැන් මේ ලක්ෂ දැන් තියෙන පෞද්ගලික අංශනත් මේ ඉන්න ප්‍රමාණය වැඩි. එනිසා අපි සලස්මත් තියෙනවනේ මේ අලුතෙන් එන 115ට ආර්ථික අවස්ථාව හදන්න. ඒව එකක් තියෙන්න ඕන. ඉතින් අපි ඒකට හදනවා කොහොමද? පළවෙනි ලක්ෂ 3 පොතෙන්ද ඇබ්සෝබ් කරගන්න පුළුවන්. ඊළඟ ලක්ෂ 3 පොතෙන්ද අපි ගන්න පුළුවන්. මොන ශේෂ්ත්‍රෙන්ද අපි ඒගොල්ලන්ට අධ්‍යාපනය දෙන්න ඕන? මොන නිපුණතාවයක් සහිත ශ්‍රමයක්ද අපිට ඕන වෙන්නේ? නිකම්ම ලක්ෂ 3ක් මාකට් එකට ගෙනල්ල වැඩක් නැහැ. අපි දැනුවත්ව සලසුම් කරන්න ඕනේ ලක්ෂ 3 මොන මොන ශේෂ්ත්‍රවල නේද? දැනුම හැකියාව නිපුණතාවය තියෙනද කියලා බලලා ඒකට අනුව ආර්ථිකට ඇබ්සෝබ් කරගන්න සලස්මක් අපි හදන්න ඕන. රයිට්. දැන් ඉන්න කෙනා ඉතින් අයින් කරන්න බෑනේ. එතන අපි හදන ආර්ථික සැලැස්මේ කොටස් කරුවන් හැටියට සමහර අය යොදා ගන්න පුළුවන් වෙයි. දැන් මම උදාහරණයකට ගත්තොත් මෙන්න මේක. අපේ රටේ පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවන්ගෙන් දරුවෝ 38000ක් 10 විභාග ලියන කලින් පාසල හැර යනවා. ඒ කියන්නේ පළවෙනි පන්තියෙන් දෙවෙනි පන්තියෙන් නේද? ඒ කියන්නේ අවුරුද්දකට 10 විභාග ගන්න කලින් ළමයි 38000ක් පාසල හැර යනවා. අපේ රටේ ඔයගොල්ලෝ මට වඩා අත්දැකීම් ඇති. අපේ රටේ මත්ද්‍රව්‍ය වලට තීරණාත්මක ලෙස ඇබ්බැහි වෙලා රිමාන්ඩ් ගත වූවන්ගෙන් 74%ක් 10 පන්ති අසමත් 8 පන්ති අසමත් අපේ රටේ අපරාධ වලට රිමාන්ඩ් ගත වූවන්ගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් 10 පන්තියට යටි. ඉතින් අපේ රටේ අධ්‍යාපනයේ අපරාධය අතර සම්බන්ධයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ නූගත්භාවයේ රේඛාව ඇන්දුත් දුප්පත්භාවයේ රේඛාවත් එකට තියෙනවා. ඉතින් අධ්‍යාපනයේ දුප්පත්භාවය අතර සම්බන්ධයක් තියෙනවා. දොර අධ්‍යාපනයේ අපරාධය අතර සම්බන්ධක තිනවා අධ්‍යාපනයේ දුප්පත්භාවය අතර සම්බන්ධයක් තියෙනවා. එනිසා අපි ප්‍රධාන ප්‍රයත්නක් වෙන ඕන මෙන්න 38000 10 විභාගයකට කලින් එක දරුවෙක්වත් පාසලෙන් එළියට එන්න බැරි වෙන. අන්න එතකොට අපිට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නිලධාරින් දෙන්නෙක් විතර පත් කරන්න ඕන. පන්ති භාර ගුරුතුමාගේ නම්බර එක දෙන්න ඕන. නම්බර එක දෙන්න පන්ති භාර ගුරුවරුන්ට. එක ළමයෙක් එක දිගට දවස් 3ක් ඉස්කෝලේ ආවේ නැත්නම් ඒ නිලධාරිය ගෙදර යන්න. ගෙදර ගිහලා මොකද්ද කියන ප්‍රශ්නේ බලන්න. පන්සලේ හාමුදුර ගාමසේ මහත්තයත් එක්ක ඉඳලා පවුලේ ආරවුල දම්ම රණ්ඩු වෙලාද? මල ගැය සිද්ධ වෙලාද? ආර්ථිකේ කඩාවැටලද? අපි කොහොම හරි පොළඹවන්න ඕන මේ අවුරුද්දකට 38000ක් 10 පන්තියට කලින් එළියට එන එක වළක්වන්න. අන්න එතන අපිට රාජ්‍යයට ඔන්න කණ්ඩායමක් අපිට යොදව ගන්න පුළුවන්. මං හිතනවා අපි අලුත්යෙන් හිටුවොත් අන්නේ අලුත්යෙන් අපිට තියේ මේ ඉන්න කණ්ඩායම යොදව ගන්න. මොකද අපි හිතන්නේ එක දරුවෙකුටවත් අර වියසනේ සිද්ධ වෙන්න ඕනේ. 38000ක් ඔය 38000 අපි රජ නිලධාරීන්ට දරන වැයට බරා වැඩි බරක් වැයක් දරනවා සමාජයේ සිද්ධ වෙන හානිය. ඒකට අපි දරන ගෙවීම වැඩි ඔය අධ්‍යාපන ප්‍රශ්න නිසා. ඒ නිසා අන්න ඒ වගේ නව ශේත්‍ර. ඒ වගේම ඇත්ත බලන්න ඕන අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕන අපේ සෞඛ්‍ය ප්‍රාථමික අධ්‍යාපනයේ. මොකද ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනය. අපේ ඉතාමත් දුබලයි ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනය. ඒත් ඒකට අපිට යොදවන්න පුළුවන් ද කියලා බලන්න ඕන. මොකද මම කියන උදාහරණයකට ගත්තොත් මේම දැන් මම ඈතකදී අම්පාර ගියා වෛද්‍යුරු කණ්ඩායමක් එකතු කරා. මම ඒ වෛද්‍යුරුන්ගෙන් ඇහුවා මේ ඕගොල්ලන්ගේ ස්පිරිතාලේට වැඩියෙන්ම සෙනග ඉන්නේ කවදදද කියලා. දොස්තර මාත්‍රිකා පොළ දවසට කිව්වා. ඒ කියන්නේ පොළට ආපු ගමන් බෙහෙත් ටිකකුත් අරන් යන්න නගරයට ආපු නිසා ස්පිරිතාලෙත් ගොඩ වෙලා යන්න ඕන. ඉතින් එහෙම නැහනේ. දැන් මට මට මේ ළඟ දොස්තර මාත්‍රිකා කිව්වා දැන් සාමාන්‍ය ක්ලිනික් එනවනේ මාසෙකට සැරයක්. සමහර අය ඉන්නවා යාට තනියම එන්න බෑ. තව කෙනෙක් එක්ක එනවා. ඒවිලා වාඩි වෙලා ඉන්නවා අරයා ක්ලිනික් එකත් පැය 3-4ක් යනවනේ ආ පොලි මිදලා. අරයටත් හිතෙනවා මමත් තාපෙකේ බෙහෙත් ටිකක් ගත්තත් හොඳයි කියලා. අර වෙන කෙනෙකුට බෙහෙත් අරන් දෙන්න අප කියනවා. හරිද මේක අපේ මේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා. හරිද ලෝකේ එහෙම බෙහෙත් දෙන්නේ නැහැ ලෝකේ. හැබැයි අපි හරිද ඒ නිසා මම හිතන්නේ ඔන්න ඔය නේද සෞඛ්‍ය විශේෂයෙන් සෞඛ්‍ය අධ්‍යාපනයට සම්බන්ධයි පෝෂණ වේදී. ඉගෙන අපේ පෝෂණ වේදී කියන්නේ දැන් අලුත් විෂයක්. ඒකනේ දැන් අතේ. ඒක ලෝකයේ විලිස් විෂයක් නේ ඉස්සරවගෙන. ඉස්සර අපි ශ්‍රමයේ වගුරුකෝ ආකාරයට නේ අද ශ්‍රමයේ වගුරන්නේ. ඉස්සර අපිට ගහක් කපා ගන්නොත් අපි ගහ කපනවා. අද ට්‍රේන් ෂෝ එකක් ගිනවනේ. ඉස්සර අපිට කාණුවක් කපාගෙන අපි කපනවා. අද අපි බැකෝ යන්ත්‍රයක් ගිනවනවා. එදා අපිට කිලෝමීටර් දෙක තුනක් පයින් යන්න උනොත් පයින් යනවා. අද අපි ත්‍රිවිල් එක යනවා. එදා විදිහට නෙමෙයි අපි ශ්‍රමයේ වගුරන්නේ. හැබැයි ශ්‍රමයේ වගුරුන ආකාරය වෙනස් වුණාට
आहार गणीसा ඇත්තටම අපිට දැන් පෝෂණ වේදේ පිළිබඳ ගමට සාකච්ඡාවක් වුණා. අපේ විශේෂයෙන්ම අපේ කාන්තාවන් විශාල අයහපත් සෞඛ්‍ය පුරුදු විසින් නැති කරලාද ප්‍රශ්නයකට මුහුණ දුලා තියෙනවා. කොන්දේ අමාරුව, උකුලේ කැක්කුම, අධික තරබාරුභාවය, මේවා දනිස් අමාරුව, මේවා විශාල ප්‍රශ්නයක් අපේ ගම්වල. හරිද? උකුල රිදෙනවා, තුනටි රිදෙනවා. ගොඩක් අය කියනවා. ඒ නිසා අර ඒ පැත්ත, මගනේ ඒකට අපි රාජ්‍යසේ වැය කරාට පාඩු නෑ. ඇයි? අපිට අනිත් පැත්තෙන් ඒක ධනෙ ඉතුරු කරලා දෙනවා. प्राथमिक सौख्य अध्यापन एक पोषण वेदी पीड़ित अध्यापन गमट गिनी धर्व पास अदे मणिपत युवकों सैकल सवारी ग्रीसी ප්‍රංශ සවාරියේ කාලේ එනකොට ඒක ඒක සැනකෙලිය. අපිට අර වෙසක් උත්සවය වගේ තමයි. ඒ සවාරිය එනකොට එක එක වර්ගයේ බයිසිකල් මාකට් එකට එනවා. අර ඉටි මෙල්ලගෙන ලස්සනට බැලුම් ඉල්ලගෙන එක එක වයස් කාණ්ඩයන්ට අර සමනලු යන්නේ ශ්‍රීපාදයන් ඉස්සර. ඒ වගේ පොදියට එනවා. එතකොට මේ ප්‍රංශ සවාරියයි ඒකේ ගොල්ලන්ගේ කල්චර් එකක්. එඳා ඒක ක්‍රීඩා සංස්කෘතියක්. අපේ තියෙන ක්‍රීඩා සංස්කෘතියක් නෙවෙයිනේ. අපේ තියෙන මොකද්ද? උස පැන්නොත් පොලිසියට යන්න පුළුවන්. අයියෙන් දිව්වොත් හමුදාවට යන්න පුළුවන්. පීනොත් නාවික හමුදාවට යන්න පුළුවන්. ඒ නිසා අපේ මේ තියෙන රැකියාවක් ඉලක්ක කරගත්තු ක්‍රීඩාවක් මිසක් ක්‍රීඩා සංස්කෘතියක් නෑ. ලෝකේ තියෙන දැන් ඔය World Cup FIFA World Cup කාලේට යුරෝපිය බලන්න ඕන. හැම ළමයාම පාරේ බෝල ගහනවා, ග්‍රවුන්ඩ් වල පිරිලා, ඒක කල්චර් එකක්. අපේ වෙසක් පොසොන් වගේ තමයි. ඒ නිසා අපි මොකද කරන්නේ මේ ක්‍රීඩාව කල්චර් එකක් බවට පත් කරගන්න. ඉතින් ඔන්නෝතන තියෙන රාජ්‍ය කොටසක්. මොකද ඒවා කිසි හානියක් වෙන්නේ නෑ. ඒ සමාජ ධනෙ ඉතුරු කරන ඒ වගේ. ක්‍රීඩාව අධ්‍යාපනයේ සෞඛ්‍ය පැත්තට අපේ රාජ්‍ය සේවයේ තියෙන ශ්‍රම බලකාය යොදවන්න තමයි අපි අවධානය කරන්නේ. තැන් තුනයි අධ්‍යාපනයේ ක්‍රීඩාව සෞඛ්‍ය මේන. ඊට පස්සේ ඇති වෙන නිෂ්පාදන තැන් වලට නේද? මොකද අර මානව ඒ සමාජ අපරාධ සමාජ ධනය ඒක විශාල ලෙස අපි ආරක්ෂා කරගෙන ඉන්න සඳහා රාජ්‍ය සේවය යුතුයි. ඉතින් මම ඊට වඩා කතා කරන්නේ අපි පුල්ලගෙන් අහපු ප්‍රශ්නට පිළිතුරු ලබා දෙයි. එහෙනම් තව එකක් තියෙනවා. ආ එකක් අවසන් වෙලා තියෙනවා. ඔව්.